ඒ ඔල්ලු ඔක්කෝ රිලක්ස් වෙන හිතන එකන හිතේ තින් හැමදේම කියන්න පුළන්ගෙන කියලා ඒ හැමදේට මා විසඳ හයාගත්තා. හිත මාරුදිර නිදහස් වෙන, කිසිම දා ගැන හිතන්න ඇතිවෙන්න එකන හිතේතිව ප්‍රශ්න ඔක්කෝම අමතක වෙන. ඒ ඔක්කොම කියලා ඒවට විසඳුම් හාගෙන ඉස්සරහ ගැන සතුටින් හිතන්න පුළුවන් වෙනවා. එතකොට ආය ඔළුවට එකනේ හිතන ඉස්සර හිතුදේ සමහර දේවල් වැරදි කියලා හිතනවා. දැන් හිතනවා ඒ දේවල් ඔක්කොම වෙනස් වෙලා කියලා. හැමතේම හොඳ විදිහට හිතන්න පුරුදු වෙනවා. ඒක බිවඩස්ස මා රිලැක්ස්යක් ආව. ඇඟටයි ඇඟ ඔක්කොම රිලැක්ස් කියන ගියාගේල් හිතන තේරුණා. එතුට අර මෝහන කරදි වුණා නිකන් මේ මට නිකන් ඇඟ එහෙම ඔක්කොම රිලැක්ස් වෙලා කිසිම දෙයක් නෑ කියලා හිතන ඔළුවේ හිතන දේවල් විතරයි හිතුනේ. ඒවල් එක්ක හැමදේම කියන්න පුළුවන් වුණා කියලා හිතට නිදහසක් වගේ දැනුණා. ඊට පස්සේ දැන් ඔළුව රිලැක්ස් වගේ. එතකොට ප්‍රශ්න තිබ්බ ඔක්කොම අමතක වෙලා දැන් හොඳින් ඉන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සර දේවල් අමතක කරලා ඉස්සෙල්ලා ඒක එහෙම ලොකෝට හිතුන්නේ නැහැ ඒකෙන් එහෙම වෙනසක් වෙයි කියලා හිතාගෙන හිටින්නේ නැහැ. ඊට පස්සේ දැන් ආවට පස්සේ හිතර ආයෙ විච්චගේ අර මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම කියලා මගේ මාව රිලැක්ස් වෙලා කියලා. ඒකින් හිතන විදිහුණත් වෙනස් වෙනවා කියලා හිතෙනවා. විෂන් එකක් ආවා අනික මොනේ ලොකේෂන් එක ජීවිතේ ඉන්නවා ඒක තමයි වෙන්නේ. හරිද? ඔව්. ඉතින් ලොකෝ ජීවිතේ ලොකේෂන් එකක් එනවා ඒක තමයි. මොකද ගොඩක් කට්ටිය මොනේ කියන එක ගැන දන්නේ නැහනේ. ඒ සමහර ගැන සමහර ඉතින් මොනේ ගැන හිතන්නේ සමාරු මොහනේ කියලා කිව්වොත් මොහනේක නම කිව්වම බය වෙනවනේ තේරුණාද? ඊයේම නැහැ. නමුත් ඒක ඉතාම හොඳ ප්‍රතිකාරයක් මනසට. නැත්නම් මොකද ගොඩක් අඩ නිකන් මනසේ උතුම් ගොඩ අලිතේ තියාගෙන නිවිලසා ගන්නවා. එහෙම නැත්නම් නේද මේ මහා ෆයිට් ඇති කරගන්නවා. එහෙම මුළු ජීවිත කාලය විඳින ඉන්නවනේ. සමහර අය නිකන් අකමැති විවාහ වලට ඉරවලා දුක වෙලා ඉන්නවා. මේ අපිට ලැබෙන සිටුේෂන් එක කොහොමද හිත හදාගෙන ලතුදේන් සතුටලා ගත කරන්නේ කියන එක අපි ගෙනියන්නේ. හොඳ කවුන්සලින් එකක්. ඒ බුද්ධලට අදාළ හොඳ කවුන්සලින් එකක් කළා ඉතින් තමයි මේ මොහොනේ කියලා කික් කරන්නේ. නේද? එහෙම නේද උනේ? ඒකෙන් හොඳ විෂන් එකක් හම්බුණා නේද? ඔව්. දැන් මේ මට මේක උනේ මොකද කිකේ ඒ නිසා ඒකට රියැක්ට් වෙවි තමයි හිටියේ අපේ අලීම ගැටීමද. ඇයි මට මේ මොනේ මේ නැත්නම් මට මගේ පවුලේ කටියත් ඒකට එක පුළයින් ඕන. ඒ වගේ හිතුවේ වලින් තමයි මෙයා මේ නිකන් පීඩා වෙන්නේ නෙවෙයි. ඒ වගේ හිතන්න ඕන පීඩා වෙන්න ඕනේ නෙවෙයි. ඒ අපි ගණින් කියව බවටපත් වුණාට පස්සේ ඊට පස්සේ අම්බල තාත්තලා හිතන හැටි මේ හැමදේම ගැන වාට හොඳ විෂන් එකක් කියලා දුන්නා නේ. හොඳවා ඔක්කොම වැරදි වැරදි විදියට හිතාගෙන දුක හිතන හැටි මේ දේවල් ඔක්කොම හරි ගැසුවා. එහෙම නේද? ඔව්. ඒකෙන් කියන බෑන් පොඩ්ඩක්. ඒකන ඉසරීටියෙන් දැකියන බැරි දම්මල එන්නේ ඉසර. එහෙනම් අපි මේ සන්තෝසයි මේ එහෙනම් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හරිද? හා එහෙනම් ඒක ගැන Huh?